අපි ගිය සතියේ ඉගෙනගත්ත මූලික දුලිත ආක්ෂණ වේදී ධාරාව සහ විභව අන්තරය කොහොමද අර්ථ දක්වන්නේ කියලා ඒ ධාරාව සහ විභව අන්තරයට අදාළ සමීකරණ අපි ඉදිරිපත් කරා ඒ වගේම මේ වෙනකොට ගොඩාක් දරුවෝ SFT පන්තිවල ප්‍රතිපත්ති පන්තිවල සහභාගී වෙලා ධාරාව විභව අන්තරය කියන මෙහා සම්බන්ධ කර්චොප් නියම සම්බන්ධ ගොඩාක් ගණන් ඔබ මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්න පුළුවන් V සමාන පාඨක වෙනවා ද අයිත අනුලෝම සමාන පාඨක වෙනවා මේකෙන් තමයි V සමානයි IR කියන සමීකරණය ගොඩනැගීම සිදුවන්නේ හරි දෙන්න පහයි ඉහත රූපේ දැක්වෙන පරිදි ඉහත රූපේ දැක්වෙන පරිදි සන්නායකය හරහා कैपिटल आई धारावाक कैपिटल आई धारावाक गलाया भी है कैपिटल आई धारावाक गलाया भी मैं सिद्ध करूं देने සන්නාය දෙකලම විභව අන්තරය V ලෙස ගනිමු V ලෙස ගනිමු මෙම I සහ V මෙම I සහ V වෙනස්කම් ඒ අතර ප්‍රස්ථාරය නිර්මාණය කළ විට එය පහත පරිදි මේ වගේ සමානුපාතිකත්වයක් තියෙන තැනකට සමාන ලකුණ දාලා නියතයක් දාන්න පුළුවන්. ඒ නියතය අපි මේ වගේ දැම්මහම V සමානයි KI කියලා ගන්න පුළුවන්. ඒ නියතය පරීක්ෂණාත්මක වෙනවා ඒ කවුරු බවද A. මේ සන්නායකයේ ප්‍රතිරෝධය විදියට. ඒ නියතය තමයි R කියලා කියන්නේ.
प्रश्न अनावश्य देवालयरण එනිසා කිසිම කෙනෙක් අනවශ්‍ය දේවල් වල නිරත වෙන්න එපා. ඒ නිසා තමයි ඔයාලට පන්ති වල වීඩියෝ දෙන්නත් අකමැති වෙන්නේ. හරි. හරි. දැන් v සමාන ir කියලා ගන්න මේ සමීකරණ නම්බර කීයද වෙන්නේ දරුව? ඔබලම සදා ගන්න පිළිවෙලට සමීකරණ නම්බර කීයද වෙන්නේ පුතේ? කියන කවරේ මයික්‍රොෆෝන් කරලා. ඊය සති 1යි 2යි දුන්නේ. දෙක නේද? දෙවන සමීකරණය. දෙක නේ? ඔව් සර්. සයි. සමීකරණ අංක දෙක නෝට් කලින් නෝට් කියන කට්ටිය නෝට් ලියන්න ඕනේ. ඒ නෝට් එක දිහා බලාගෙන අහගෙන ඉන්න සමහරට නෝට් එකට වෙනස් වෙයි. තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. හොඳට අධ්‍යයනය කරන්න අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. හරි. මේ සමානයි අයියා. හරි. දැන් මේ ප්‍රස්තාරය දිහා බලනකොට මේ ප්‍රස්තාරයේ සවදානි යොමු කරාම මෙන්න මේ කොටස විභවান্তরය. මේ කොටස ධාරා කොටසක් මේ කියන්නේ. විභවান্তর කොටසක් ධාරා කොටසක්. මේ තීටා ගත්තම tan තීටා සමානයි සම්මුඛ පාදයේ වැදීම බද්ධ පාදයේ. එතකොට මේ තමයි ප්‍රස්තාරයේ අනුක්‍රමණය. මේ අනුක්‍රමණයට තමයි අපි කියන මොකක්ද r කියලා. සැබෑවට මේ කොහෙන් ළඟින් දාලා තියාගන්න ප්‍රස්තාර ළඟින් r බෙදීම i සමානයි ප්‍රස්තාරය අනුක්‍රමණය. එතකොට මේ ප්‍රස්තාරය අනුක්‍රමණය කියන්නේ මොකද? මේ සන්නායකයේ ප්‍රතිරූපය. ප්‍රස්තාර අනුක්‍රමණය කියන සම්මායකයේ ප්‍රතිරෝධය මේ කොටස ඉතා වැදගත් විභවගත පේපර් එකකට ඉදිරියේදී විභවගත පේපර් එකකට ඉලෙක්ට්‍රිකල් කොටස හා සම්බන්ධ කරලා මේ වගේ ප්‍රස්තාරයක් දීලා මේ ප්‍රස්තාරයෙන් විසඳු එහෙම නැත්නම් ගණිතමය ගැටලුවක් ඉදිරියේදී නිර්මාණය කරන්න එන්න පුළුවන්. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න තියන SF වල ගොඩාක් ගණන් හදද්දී මම ඔබ දැක්ක ඒ හොඳින් අවබෝධ කරගන්න ET වල තියෙන මේ තියරි කොටස. ප්‍රස්තාර අනුක්‍රමණය tan θ සමානයි VBDY R සමානයි දැන් මේ ප්‍රස්තාරයට වෙනුවට මෙතෙන්ට තව වෙනස් සන්නායකයක් බැලලා දාන්න. අද උදාහරණයක් විදිහට ගමු. මෙතන දාලා තියෙන කොප. එහෙම නැත්නම් දානවා රිදි. දාපු ගමන් v සහ i වෙනස් කරපු ගමන් මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය එක්කෝ මේ පැත්තට එන්න පුළුවන් එක්කෝ මේ පැත්තට එන්න පුළුවන්. අනුක්‍රමණය අඩු වෙන්න පුළුවන් අනුක්‍රමණය වැඩි වෙන්න පුළුවන්. ඒතර අනුක්‍රමණය අඩු වැඩි වෙනවා කියන්නේ කවර වෙනස් වෙනවද? ආර වෙනස් වෙනවා. ඒ අවස්ථා එක. දෙවන අවස්ථාව මේ සන්නායක කැබැල්ලම තියාගන්න. හරි? ඔය හිතේ මතක තියාගන්න නෝට් එකකට දෙන්න අවශ්‍ය නැහැ. හිතේ මතක තියාගන්න මේ සන්නායක කැබැල්ලම තියාගෙන මෙයා උෂ්ණත්වය වෙනස් කරනවා. උෂ්ණත්වය අඩු වැඩි කරනවා. අඩු වැඩි කරමින් අපි මොකක් එක අවස්ථාවක් උෂ්ණත්වය සෙන්ටිග්‍රාඩ්සක 20. ඊළඟ අවස්ථාව සෙන්ටිග්‍රාඩ්සක 30. ඒ අවස්ථා දෙකට වෙන වෙනම මේ ප්‍රස්තාර අනුක්‍රමණය මොනවා වෙනවද? ඌ වෙනස්. ඒ කියන්නේ උෂ්ණත්වය මත සන්නායකයේ ප්‍රතිරෝධය මොනවා වෙනවදරු වෙනස් කරනවා. ඒ අවබෝධිතා වැඩකර. උදින් අවබෝධ කරගන්න. ඒ නිසා ඕම් නියමය කියනවා උෂ්ණත්වය හා අනෙකුත් භෞතික සාධක නියතව පවත්නා විට සන්නායකයේ දෙකලවර විභවান্তরේ ගලායන ධාරාවට අනුලෝම වූ සමානුපාතිකයි. ඒ නිසා තමයි කියන්නේ උෂ්ණත්වය නියතව පවත්වන්න කියලා කියන්නේ එයාගේ අනුක්‍රමය වෙනස් වෙනවා. ආරගේ වෙනස් වෙන නිසා. පැහැදිලිද? දෙකවරක් මේ තියරිය කරගෙන කරගෙන ගියා. ඒ කරගෙන යන අතරේ සමහර දරුවන්ට මේ තියරි පන්තියට සහභාගී වෙන්න බැරි වෙන්න පුළුවන්. මැදහ පන්තිය මිස් වෙන්න පුළුවන්. ඒ අයට සා තේරුම් ගත කටට නැවත වතාවක් මේ කොටස කරගෙන යනකොට මොනවා වෙනවද? උදින් අවබෝධය අනිවාර්යෙන් ලැබෙන. අපිට මතකයි අපි ප්‍රදීප්සල ඉන්න කාලේ ස්කෝල යන කාලේ අපි එකට ස්කෝල යන කාලේ අපි පන්ති කිහිපයකට ගිහිල්ලා බැලුවනේ ප්‍රදීප්සල. ඈ? එහේ හිටියා රුවන් සරත් චන්ද්‍ර සර් නේ ඊළඟට හිටියා ආනන්ද කළුආරච්චි සර් මේ අපි ගුරුවරන් නිකන් ගිහිල්ලා බලනවා. කියන් කියලා බලුවා මේ පාඩම් විවිධ විදිහේ වෙනස් විදිහෙන් අපිට දකින්න ලැබුණානේ එක එක ස්ටයිල් වලින් ඉගෙන ගන්න ලැබුණා. දැන් ඒවා අපිට හිතේ මතකයි තාම.
අපි ඒගොල්ලොන්ට අත්‍තරම මාර භක්තියක් දෙනවා. ඒ ස්ටයිල්ස් තමයි මේ. දැන් ඔබට මේ අපි පොඩි ළමයි වගේ හරිද දැන් ලොකු වෙන දැන් ඔබට අපි ගන්න. මේක අපි මාර සතුටක් ලබනවා නේ. ඒ ස්ටයිල්ස් එක. දැන් එහෙම ගුරුරු නැහැ. දැන් ඔන්ලයින් හරහා සම්පූර්ණයෙන් ඒක චේන්ජ් වෙන පටන් ගත්තා. රයිට්. දැන් ලියන්න. ඕම් නියමයේ අර්ථ දැක්වීම. ඕම් නියමයේ අර්ථ දැක්වීම. ओम नियमय अर्थदैत्वेम उष्णतेह अनेकुत भौतिक साधक उष्णतेह अनेकुत भौतिक साधक नियतव पावतन विट उष्णतेह अनेकुत भौतिक साधक नियतव पावतन विट सन्नायकेक देखेलवर विभव अंतरे सन्नायकेक देखेलवर विभव अंतरे गलायन धारावट अनुलोम समानुपातिक गलायन धारावट अनुलोम समानुपातिक मुखमे विनाशन कोट प्रतिरोधे विनाशन आयुष अतर कंपन वेडिवेला घर्षण वेडिवेला इलेक्ट्रॉन गमन किरी बाधा व्यतिकर में प्रतिरोधे वेडिकरण සන්නායක වෙයි. එහෙම තේරුම් ගත්තාම ප්‍රමාණවත්. එක තාපයේ පාඩමේ ප්‍රදීප්ස කතා කරනවාද උෂ්ණතරණ රංශු කම්පණය වැඩි වෙලා ඉලෙක්ට්‍රෝන ගමන් කරන බාධා ඇති වෙනවා කියලා? ඒක කතා කරන්නේ නැහැ නේ. හරි. ඒක මතක තියාගන්න උෂ්ණතේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙන්නේ තාපය හැම අංශු ගැටෙනවා. අංශු ගැටල 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 කම්පණය වැඩි වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න බාධාවක් ඇති වෙනවා. භෞතික විද්‍යා මූල ධර්මයක් එනිසා ඉලෙක්ට්‍රෝන යන්න බාධාව තමයි. ආ ධාරාව ගලන බාධාව තමයි අපි කතා කරන්නේ මොකද්ද? ප්‍රතිරෝධය කියලා. පැහැදිලිද? හරි. දැන් අපි මේ පාඩමේ ප්‍රධාන නියමයක් V සමාන IR මේ V සමාන IR කියන නියමය තුනේ ඉලෙක්ට්‍රොනික වල අවසාන කොටස ඉලෙක්ට්‍රොනික්ස් වල කාරකාත්මක වර්ධක වලටත් වෙනවා මෝටර්ස් ජෙනරේටර්ස් පාඩමටත් වෙනවා SFT වලත් වෙනවා හරියටම තේරුම් ගත්තොත් තමයි ගණන් හදන්න පුළුවන් වෙන්නේ ඔබට සමහර අයට ගාන දීලා ගාන කියව යනකොට ගාන හදන්න බෑ හැබැයි තියරි පන්තිත් ඉඳලා තියෙනවා පේපර් ක්ලාස් එකෙත් ඉඳලා තියෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හරියට කන්සෙප්ට් එක ඔලුවට ගිහිල්ලා නැහැ ඒ නිසා කන්සෙප්ට් එක සංකල්පය ඔලුවට දාගන්න එක තමයි මේදි කරන්න ඕනේ එතකොට මේ පාඩමේදී අපි කතා කරනවා උපාංග තුනක් ගැන මෙන්න මේක ප්‍රතිරෝධය මෙන්න මේක ධාරිත්‍රකය මේක ප්‍රේරක ඔන්න ඔය තුනත් එක්ක තමයි අපිට මේ පාඩමේ මූලික දුලි තාක්ෂණයේ පාඩමේ සෙල්ලම් කරන්න තියෙන්නේ ප්‍රතිරෝධය ධාරාව ගලා යාමට බාධාවක් දක්වන උපාංගය ප්‍රතිරෝධය දාරිත්‍රකය ආරෝපණ ගබඩා කර තබා ගන්නවා తాවකාලිකව ආරෝපණ ගබඩා කර තබා ගන්නා උපාංගය දාරිත්‍රකය ප්‍රේරකය ප්‍රේරණය විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය කරනවා මෙන්න මේ සංකල්පයත් එක්ක මේ හරහා මෙතන අපිට V සමාන IR දාන්න පුළුවන් මේවට සරල ධාරායවනෝ ප්‍රත්‍යවර්ත ධාරානෝ ඒ වගේ ලක්ෂණ එකින් එක තමයි කතා කරන්නේ මේ පාඩම ඉස්සරහට ඇදෙන්නේ ප්‍රතිපාදන සම්භාදන කලා කෝණ දක්වා ජව त्रिकोण දක්වා ඇදී ගිහිල්ලා හවුස් වයරින් මෝටර් සහ ජෙනරේටර්ස් පාඩම දක්වා මේක දිගින් දිගට ඇදීගෙන යනවා. ඒතර මේ පාඩම විභාග ඉවරණකම් මූලික විදුලි තාක්ෂණ වේදේ විදුලි යන්ත්‍ර හා බලපද්ධති ඉලෙක්ට්‍රොනිකස් දක්වා ක්‍රමානුකූල අවසන් මොහොත දක්වා ඇදගෙන යනවා. මට කියන්න බෑ කොච්චර කාලයක් ඇයිද කියලා ඔබ වැඩ කරන කාලේ අපි වැඩ කරන කාලයත් එක්ක මේ වෙනස් වෙන්න පුළුවන් ටික ටික තමයි ඇදගෙන යන්න තියෙන්නේ. ඊට අමතරව ෆ්‍රී ක්ලාස් එකේ මෝටර් සහ ජෙනරේටර්ස් පාඩමට ඒවටත් එන්න. ඒව ඇවිල්ලා නිකන් හරි තේරෙන්නේ නැතුණත් නිකන් අහගෙන ඉන්න ආයෙ දෙවෙනි පාරකට ඔබට තේරෙන්න දරේවි. හරි දැන් මේ ප්‍රතිරෝධය කියනක සන්නායක කැබල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ප්‍රැක්ටිකල් වල දෙන අර වර්ණකේත ක්‍රමය සහිත ප්‍රතිරෝධ කැබල්ලක් වෙන්න පුළුවන්. හරි? දැන් අපි කතා කරන සරල ධාරක ප්‍රත්‍යාවර්ත ධාරක කියලා දෙකක් තියෙනවා. ඒ දෙක අපි මේක හරහා යවනවා, මේක හරහා යවනවා, මේක හරහා යවනවා. ඊට කලින් අපි බලමු සරල ධාරාවක් කියන්නේ මොකක්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ මොකක්ද? මේ යවන්න කතා කරන AC සහ DC කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ලියන්න අනුමාත්‍රකාව සරල ධාරාව. අනුමාත්‍රකාව සරල ධාරාව. සරල ධාරාව මේකට අපි කියනවා ඩිරෙක්ට් කරන්ට්. මම ගිය සතියේ පන්තිය කරනකොට මම මේ පන්තියේදී AC DC කියලා බෝඩ් එකේ ලිව්වා. AC DC කියලා බෝඩ් එකේ ලිනවා ළමෙක් මගේ යටින් ප්‍රශ්නයක් අහනවා සර් AC කියන්නේ මොකක්ද කියලා නේ
एसी के लिए है वह ली वह हम लम्हे कहाँ ना एसी के अनुभव ये थरमण समार लम्हे कि आप बोल दिए नील सर्वदारा आर्थ दक्षिण में ना मेरी है सर्वदारा वेदी काले अब देखते मम्मे अच्छे टकानुवा विभव अंतरय सदा विभव अंतरय කොළපාටින් දානවත් දාන විභව අන්තරයක් තියෙන තැන අනිවාර්යෙන් කවුරු පවතිනවද ධාරාව පවතිනවා මේ පැත්ත දානවා විභව අන්තරය මේක දාන එනිසා සර්ව ධාරාවට දක්වනවා කාලය සමග ධාරාවේ සහ වෝල්ටියතාවය එහෙම නැත්නම් ධාරාවේ සහ විභව අන්තරයේ උෂාණත්වය සහ දිශාව නොවෙනස් වන අනවරත විදුලි ධාරාව මොකද සරල ධාරාව කියලා කියන්නේ කාලය සමග ධාරාවේ සහ වෝල්ටියතාවයේ විභවන්ත ධාරාවේ සහ වෝල්ටියතාවයේ විශාලත්වය සහ දිශා දැන් මේක උඩ ධන තියෙන ඍණ වෙලා තියෙනවද නැහැ අඩු වැඩි වෙලා තියෙනවද නැහැ ඒ වගේ මැදි කැඩලා තියෙනවද නැහැ දිශා වෙනස් වෙන්නේ නැහැ ධන විතරයි තියෙන්නේ මැදින් කැඩලා නැහැ අනවරතයි විශාලත්වය වෙනස් වෙලා නැහැ එක හා සමානයි ඉතින් ඔබ මගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් සර් ඇයි විභවান্তরে උඩින් යන්නේ ධාරාව යටින් යන්නේ ඔය දෙක උඩ යට මාරු වෙන්න පුළුවන් නමුත් බහුතර වශයෙන් අපි ප්‍රායෝගික භාවිතයේදී ගොඩක් අවස්ථාවල විභවান্তরে තියෙන්නේ විශාලයි ධාරාවට සාපේක්ෂව විභවান্তরে විශාලයි හරි ගොඩක් වෙලාවට ධාරාවට සාපේක්ෂව විභවান্তরে විශාලයි සත්‍යයි විභවান্তরে උඩින් මක් ඇදලා තියෙන්නේ එහෙම තේරුම් ගන්න ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මේ දෙක උඩ යට මාරු වෙන්නේ නැති කියන්නේ යන සරල ධාරාව යන්න සරල ධාරාව යන්න සරල ධාරාව යන්න काले समग दारावे सह विभव अंतरे काले समग दारावे सह विभव अंतरे विशालत्वे सह दिशा विशालत्वे सह दिशा विशालत्वे सह दिशा वेनस नोन විශාලත්වය සහ දිශාව වෙනස් නොවන අනවරත විදුලි ධාරාවක් අනවරත විදුලි ධාරාවක් ලෙසය අනවරත විදුලි ධාරාවක් ලෙසය ඉතරපි ඔබ ඔබගේ නගරවල ගොඩාක් ගුරුවරුන්ගේ ඉලෙක්ට්‍රිකල් ටියුට් අපි දැක්කා इलेक्ट्रिकल ट्यूट अध्यापन प्रकाश डिपार्टमेंट में मातृकावली हुआ हिस्तन दिए ना मातृकावती है ना हिस्तन दिए ना ये ऑर्डर एक अंदर तो मैं मेक आ रही है ना वो तो बड़ा हार्न ओबर कि ने मागे नोट का बनु हाँ मैं इंदान बुलवाऊं सर ये पोते थी ना ये बने वीने थी ना वीना देवल ओ वीना देवल ने भी ये वो मतामा आई එතකොට මේ පොත මේක හරියට තියරි ඉගෙනගෙන ඔබට අවශ්‍ය නම් අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුවේ පොත බලලා ඒක දිහා කරු පාඩම් කරගන්න හැකියාව තියෙනවා. හරිද? එහෙම තේරුම් ගන්න අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ අලුතෙන් ළමයි විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට තමයි මේ කියන්නේ පරණ අයට මේක තේරෙනවා. ඊළඟට අපි සරල ධාරාව ලබා දෙන ප්‍රබව මොනවාද? වියලි කෝෂ ප්‍රාථමික කෝෂ ද්විතීක කෝෂ තව අපි සරල ධාරාව ගන්න පුළුවන් DC ජෙනරේටර්ස් වලින් सर लमाई किया ना वाह ईटी ऑनलाइन वितरक कर ला गोड़े अन्न बह किया ला ईटी लमाई ने किया ना नहीं ये ईटी ऑनलाइन वितरक कर ला गोड़े अन्न बह किया तो कुछ आपी क्या वरुद्ध आप ऑनलाइन करो ना आपी लमाई ऐसे देख रहा देख रहा समाज लड़ में प्रदीप सर मेहमान देख ला उस समाहत वाला लमाई दान नहीं ගාල් මාතර හම්බන්තොට ආවා අවසාන මොහොතක් වා ළමයි දැකලා ඔන්ලයින් විතරයි සමහර ළමයිට ඔන්ලයින් විතරයි කිසිම ෆිසිකල් පන්තියක් තාම නැහැ කොහොමද ඒක කියන්නේ මම බොරු තරක දාන්න එපා අපි කමෙන්ට්ස් දවන්න ළමයි කමෙන්ට්ස් එවන්න ඔන්ලයින් ඇති ඔබ හරියට ලෙජිතරටලා ලැප් එක ෆෝන් එක ඕපන් කරගෙන මේවා දෙන හරියට PDF ටියුටෝරියල් කරා නම් මේ ප්‍රමාණවත් අධ්‍යයනය කරන්න තියෙන්නේ ෆිසිකල් පන්තියට ආවහම කොහොමද ගොඩ යනවා කියලා කියන්නේ තිබ්බනම් හොඳයි කරන්න දෙයක් නැහැ දැන් මේ කොරෝනාත් එක ගොඩ යන තියෙයි හරි පුළුවන් ඇති ප්‍රමාණවත් ප්‍රැක්ටිකල් වලට විතරයි ළඟට આવන්නේ ඉන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් බලන්න. සරල ධාරා ලබා දෙන ප්‍රබව ලෙස සරල ධාරා ලබා දෙන ප්‍රබව ලෙස
प्राथमिक कोश सर बोट आयत में दंगी ना सरल दारा लबाद ने प्रभाव ले सर प्राथमिक कोश द्वितीय का कोश कमा सरल दारा जनक यंत्र मेन्म ऋजुकरण परिपथ भाविते पावति देंग कोई कोश का थाम सरल धारा प्रबोधन कोश प्राथमिक कोश बैटरी क्या बैला बैटरी क्या बैले अभ्यंतर रासायनिक प्रतिक्रिया वक्षित होना ये रासायनिक प्रतिक्रिया ये पाले ऋणाग्रे इलेक्ट्रॉन विशाल प्रमाण या गबड़ा करना इलेक्ट्रॉन प्रभाव या करना सिर्फ दाने यानो दाने इधर नेवता ताव करने टा गमन कर तो रासायनिक कोशिए ते रासायनिक प्रतिक्रिया आवश्यक होना टपसे बैटरी बैसा ही करा देने सरल दार निगतु इबो अंतर एक साधा एक बैटरी बाहेग ने ना अवस्था विधि कोणा कुनर से ना मूल अवस्था विधि का आकार वाला बाद ही सिद्ध कर और दौरने एक से आलगन उसे स्कोप प्रकार का मैं परीक्षा कर बराबर बोलो देवन क्रम द्वितीय कोश मेकट आरोपण नवत नवत गबड़ा कर विद्युत क्रम भावित करें आरोपण गबड़ा कर आरोपण टाइंगो नवत गबड़ा कर आरोपण टाइंगो मेहम कर इट वाज़ ए डीसी जनरेटर्स सरल धारा जनक यंत्रे ये सरल धारा जनक यंत्रे निपदोन अत्यंत प्रत्यावर्त धारा ये प्रत्यावर्त धारा वेक अतुलित मैकेनिज्म में के ब्रेक करंट एक बड़ पत कर ये मैकेनिज्म में क्या ये एडवांस मैकेनिज्म में का यंत्र ने काफी एक इधरी दी कथा करना ये सरल धारा बड़ पत कर देना ये वाक्य मत तव सरल धारा परिपथ रिजु करना परिपथ सेतु परिपथ उपयोग इधर थी ना फोन चार्ज करना लैपटॉप का चार्ज करना ये हुकुम देना सरल धारा ඒ ප්‍රත්‍යවර්ත ධාරණ සරල ධාරාවක් බවට පත් කළ දෙනවා. ඌ තමයි අපි ජීවිතයේ බහුල වශයෙන් සරල ධාරාවක් ලබා ගන්න තියෙන පරිපත. ඉදිරියේදී ඉලෙක්ට්‍රොනික විද්‍යාවලදී සර්කිට්ස් වලට ගොඩාක් කලවට දෙන අපි DC කරන්ට්. ඒ DC කරන්ට් එකෙන් තමයි සර්කිට්ස් ඔය අපි ට්‍රාන්සිස්ටර්, IC ඔක්කොම දුවන්නේ DC කරන්ට් එකෙන්. අපි ඒක ක්‍රමානුකූලව ඊළඟට ටික ලඟා. ඒ වගේම අපිට තියෙනවා තවත් ප්‍රත්‍යවර්ත ධාරණ, ඕල්ටර්නේටිව් කරන්ට්. මේ ප්‍රත්‍යවර්ත ධාරණ වර්ත දක්වනවා මේ ආකාරයට විභවන්තරය සහ ධාරණ දෙකේම විශාලත්වය සහ දිශාව වෙනස් වෙනවා විශාලත්වයක් වෙනස් වෙනවා දිශාවක් වෙනස් වෙනවා ඒ වගේම අනවර්තයි දැන් මේ දෙකේම තියෙන පොදු ලක්ෂණය අනවර්තයි කැඩෙන්නේ නැහැ මෙයා විශාලත්වය සහ දිශාව වෙනස් වෙන්නේ නැහැ ප්‍රත්‍යවර්ත ධාරා විශාලත්වය සහ දිශාව වෙනස් වෙනවා ඒ කරන්ට් එක තමයි අපේ නිවසට ගොඩ වෙලාවට ගන්න විදුලි බලාගාරණ ඉදිරියේ ප්‍රත්‍යවර්ත ඒ ප්‍රත්‍යවර්ත ධාරාව තමයි නිවසට ගන්න අපේ නිවසල තියෙන ෆෑන් බල්බ් වගේ ගොඩාක් උපකරණ බොහොමයක් මේ ප්‍රත්‍යවර්ත ධාරාවේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් නමුත් සරල ධාරාවේ ක්‍රියාත්මක උපාංග ලෙස ටීවී රේඩියෝ ඉලෙක්ට්‍රොනික උපාංග බොහොමයක් සරල ධාරාව තමයි අවශ්‍ය වෙන්නේ ක්‍රියාත්මක වෙයි. ඔබ අඳුරගන්න ඔබ අවට නිවසේ තියෙන මොනවද සරල ධාරාවේ ක්‍රියාත්මක වන්නේ මොනවද ප්‍රත්‍යවර්ත ධාරාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ගොඩක් වටපිට නිරීක්ෂණය කරාම බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟ මාතෘකාවෙන් ප්‍රත්‍යවර්ත पहले नया टेक्स कराने वाट सिग्नल नेतू ऐ थी टेक्स का दान उत्तर देना आना पास चलो ऑल्टरनेटिव करंट එමනක් අපි මේකට කියනවා AC ऑल्टरनेटिव करंट AC දැන් ඔමෙ ලියා ගන්න ගමන් අහන්න එතකොට අපි සෞද ප්‍රැක්ටිකල් ක්ලාස් එක යනවා ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී මේ පාඩමෙන් අදාළව ඉතා මුල සිට මේ අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ටික ධාරා විද්‍යුතයේ මල්ටිමීටරේ ඇමීටරේ භාවිතා කරන ආකාරය වෝල්ට්මීටරේ භාවිතා කරන ආකාරය ප්‍රතිරෝධතාව මයින ආකාරය ප්‍රායෝගික පරීක්ෂණ ටිකත් මේ පිළිවෙලටම ඇදගෙන කරගෙන කරගෙන යන උත්සාහ කරන සෞන්දර්ය ක්ලාස් එකට මේ ඉන්නේ 1800 පෙක් ලොකු ගෲප් එකකට තමයි මේ වීඩියෝ එක දෙන්නේ. ප්‍රත්‍යවර්ත ධාරාව.
එතකොට අපිට විභාගය අවසන් වෙනකොට සම්පූර්ණයෙන්ම වගකීම් බාර ගන්නවා දෙන්න ප්‍රැක්ටිකල් ටික කරලා ඉවර කරන්න. එතකොට අපිට කොරෝනා තිබ්බත් නැතත් ඒ වගකීමේ මම නිදහස්සලා සිටිනවා. ගිය අවුරුද්ද කරපු වැරද්ද මේ අවුරුද්ද අපි කරගන්න නැතුව ඉන්න බලන්න. රයිට් කියන ධාරාවේ සහ වෝල්ටියතාවය අර්ථ දැක්වීම කියලා දාගන්න. අර්ථ දැක්වීම ධාරාවේ සහ වෝල්ටියතාවය විශාලත්වය සහ දිශාව ධාරාවේ සහ වෝල්ටියතාවයේ විශාලත්වය සහ දිශාව වෙනස් නොවන අනවරත විදුලි ධාරාවක් අනවරත විදුලි ධාරාවක් මේ නමින් හැඳින්වේ පහත දැක්වෙනුයේ වේගෙන් ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩ් එක නැවත රීඩ් කරන්න නැවත බලලා අඩු පාඩු කතා කරන්න. පහත දැක්වෙනුයේ ප්‍රත්‍යාවර්ත ධාරාව සඳහා නිදසුන් කිහිපයකි. ලියන්නපා බෝඩ් එකට දක්ක බලා ගන්න. මෙන්න තියෙනවා I. මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ස්වභාවයට කියනවා සයිනාකාර හැඩය. උදාහරණ දෙක පස්සේ ලියන්න දෙන්න බලා ගන්න දෙන්නපා. ධාරාවේ සහ වෝල්ටියතාවයේ විශාලත්වය සහ දිශාව වෙනස් වන හරි අර්ථ දැක්වීම ප්‍රත්‍යාවර්ත ධාරාවේ වෝල්ටියතාවයේ සහ ධාරාවේ විශාලත්වය සහ දිශාව දෙක වෙනස් වෙන හරි මේ හැඩයට කියනවා මේ ත්‍රිකෝණාකාර හැඩය කාලය සමග v සහ i දෙක වෙනස් වෙනවා මම ධාරාව රතු පාටින් පෙන්වන්නම් විභවාන්තරයේ නිල් පාටි කළු පාටි දෙක ත්‍රිකෝණාකාර හැඩය ඇඳ ගන්න බලන්න ත්‍රිකෝණාකාර හැඩය තුන ආකාරයේ කාලය සමග v සහ i හතරස් තරංග p i හතරස් i කියක් දත් ආකාරනේ කියතක දත් පිහිටන ආකාරය ඔය ටික මේක p මේක i කියක් දත් ආකාරය සයිනාකාර හැඩය ත්‍රිකෝණාකාර හැඩය හතරස් තරංගාකාරය සහ කියද්දක් ආකාරය රතු පාටින් දක්වනවා ධාරා වෙනස් වීම කළු පාටින් දක්වලා තියෙනවා විභවාන්තරය මතක වෝල්ටියතාවයේ වෙනස් වීම ලස්සනට බලන්න
අපි මේ ගොඩක් වෙලාවට කතා කරන්නේ මෙන්න මේ සෛලාකාර පැහැඩ සහිත ප්‍රත්‍යාවර්ත ධාරාව පිළිබඳව ඉලෙක්ට්‍රොනිකස් වලදී ලොජික් ගේට් කාණ්ඩයේදී හතරස් තරංග පිළිබඳව කතා කරනවා අපි මේ දෙක පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැහැ අපේ සිලබස් එකේ බොහෝ වෙලාවට අපි සෛලාකාර තරංගය පිළිබඳව තමයි අවබෝධය යොමු කරන්නේ විදුලි බල හා යන්ත්‍ර පද්ධති පාඩම ඉගෙනගත් ඔබ ගිය සතියේ ෆ්‍රී ක්ලාස් එකේ සෙනසුරාදා මේ සෛලාකාර ප්‍රත්‍යාවර්ත තරංගයේ හැඩය වෙනස් වන ආකාරය දිශාව සහ විශාලත්වය වෙනස් වන ආකාරය ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඇති ජනක යන්ත්‍රය තුළ කොහොමද මේ ධාරාව නිපද වෙන්නේ කියලා. ඒ වීඩියෝ එක මම ගෲප් එකට දැම්මා. ඒ වීඩියෝ එක රීඩ් කරලා නැවත 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 බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගෙන් නැවත ඉල්ලන්න සර් මට මේ වීඩියෝ එක ලබා දෙන්න කියලා. දවසයි මේ වීඩියෝ එක දෙන්නේ ඔබට බලන්න. ඊට අමතරව පර්සනල් රික්වෙස්ට් කරා පර්සනල් රික්වෙස්ට් කරාම මම නැවතත් ඔබට මේ වීඩියෝස් ලබා දීම සිදු කරන්නම් පේ කරපු කට්ටිය. හරිනේ කියන්න යටින් තරවන්න. මෙම කොටසේදී සෛලාකාර හැඩති ප්‍රත්‍යාවර්ත ධාරාවේ සෛලාකාර හැඩති ප්‍රත්‍යාවර්ත ධාරාවේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීම සෛලාකාර ප්‍රත්‍යාවර්ත ධාරාවේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීම තන මේ ධාරාව නිපදවන්න නිපදවන්නේ කොහෙද ජනක යන්ත්‍ර තුල ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය තුල චුම්බක ශේෂ්ත්‍රය තුල සන්නායක නගරයේ චලිත වීමෙන් එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍රය ලෙස තබා සන්නායක නගරයේ චලිත ක්‍රමෙන් ඒ සන්නායක නගරයේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ඉන්ඩියුස්ඩ් EMF කියලා කියනවා ඒ ඉන්ඩියුස්ඩ් EMF එක ජනිත වෙනවා ඒ ජනිත ආකාරය තමයි මේ හැට එතකොට මේ ජනකීය ස්වභාවය අනුව ජනකීය විශාලත්වය චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අනුව මේ තරංගයේ විස්තරය මේ තරංගයේ ආයාම සංඛ්‍යාතේ මෙයාගේ බොහෝ ලක්ෂණ වෙනස් වීම සිදු වෙනවා එය අවබෝධ කරගෙන සිටිය යුතුයි ධාරා විද්‍යුත් ඉගෙන ගන්න කල මොකද අපි මේ උපකරණ හරහා අපි කතා කරන ප්‍රතිරෝධක ප්‍රේරක සහ ධාරිත්‍ර කරහා අපි යවන්නේ සරල ධාරා සහ ප්‍රත්‍යාවර්ත ඒකේ මූලික ලක්ෂණ සහ එය ඇති වෙන්නේ කොහෙද කියන එක ඉගෙන ගත්තේ නැත්නම් මේ පාඩම ඉස්සරහට අපිට යන්න අමාරු ස්වභාවයක් තියෙනවා හරි යටින් දා ගන්න ඒ ඡේදෙම ලියා ගන්න මෙම සෛලාකාර හැඩති තරංගය නැත්නම් මේ සෛලාකාර හැඩති AC ධාරාව जनक यंत्र उपदवागत है जनक यंत्र तुरदी उपदवागत है पहत देखने मूलिक लक्षण प्रत्यावर्तारावे मूलिक लक्षण මේ තියෙන ෆයිල් අංශක ගාන මේ අංශක ගාන හැදෙන්නේ කොහොමද චුම්බක ශේෂ්ත්‍රය තුළ සන්නායක දගරයේ භ්‍රමණය වීම චලනය වෙනවා චලනය වෙනකොට තමයි මේ අංශක ප්‍රමාණය වෙනස් වීම සිදු වෙන්නේ අංශක 90යි අංශක 180යි අංශක 270යි අංශක 360යි අලුත් චලිතේ නැවත අංශක 90යි එතකොට මෙතන 360 දන ෆයිල් බෙදීම දෙක තමයි පහයි ෆයිල් බෙදීම දෙකේ කවුරු කෙනෙක් කහන ප්ලස් කොහොමද 5 බෙදීම දෙක ආවේ මේ 2යි 5 එකතු කරනවා 5 බෙදීම දෙකක් කුඩා පුදුකාර කාර්ය 2යි දෙවරක් දෙක 4යි 5 දන 5 එතකොට කොච්චරක් වෙනවද 5යි 5 බෙදීම දෙකක් ඔය විදිහට 5 බෙදීම 5 බෙදීම දෙක එකතු කරන්නේ ඉස්සරහට ගියාම තවත් ඕනනම් ආවර්ත කාලය තරංගේ දික් කරගන්න පුළුවන් එතකොට මේ ජනක යන්ත්‍රය තුළ තමයි මේ සිදුවන්නේ සන්නායක දඟරයේ අංශක 180ක් භ්‍රමණය වෙනකොට
යාගේ ප්‍රත්‍යාවර්ත ධාරා විශාලත්වය සහ දිශාව මාරු වීම සිදු වෙනවා. යාගේ තරංගයේ හැඩය මරතු පාටින් හදනවා. මම V වෝල්ටියතාවය මේ සෑම අංශක 90 කදීම උපරිම වීම සහ අවම වීම සිදු වෙනවා. මේ උස සමානයි. මෙයාගේ උස මේ පැත්තට සමානයි. සමාන වෙන විදිහට හස්සන් ටිකක් ලොකුවට පිටු කාලකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ප්‍රස්ථාරය ඇඳගන්න සමාන කාල පරතර දාන්න අඩුවල තියන්න අඩුවල තියලා දෙන්න. मैं आगे हैडे अंदीन दगाद दी दरु मैं आगे फ्लेक्सिबल तीनों वनंग रूलर रूलर का मैं रूलर का मैंने मिहमत ही अंदीन पुला साइनाकार हैडे रूलर का पाविच कराने पुलवा मैं साइनाकार हैडे निर्माण कर गया सदा अर्धोत्तर एक नहीं है हंद हंद पा अर्धोत्तर का दिन दे पा अर्धोत्तर का डा वैना सदा तीन रूलर तीन पा मैं आखाती साइनाकार हैडे साइनाकार මේක කාලක්ෂය විභවান্তরে රස්සිය වෝල්ටිය තාම මම ධාරා වෙනස් වීම එකේ දාලා තියෙනවද ධාරා වෙනස් වීම එකේ දාලා නැහැ බලන්න බෝඩ් එක පැත්ත නැවත හරිද දැන් මේ ප්‍රත්‍යාවර්ත ධාරාව මොහොතක් මොහොතක් පාසා මෙයාගේ විභවান্তরে වෝල්ටියතාවය වෙනස් කරගන්න මේ වෝල්ටියතාවය වෙනස් කරගන්නකොට මේ මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ මේ වෝල්ටියතාවයේ විශාලත්වය වෙනස් වෙනවා ඒ නිසා අපි කියනවා වෝල්ටියතාවයේ ෂණික අගය ඉන්ස්ටන්ට් වැලියු මෙයාත් මේ පොතේ තියෙන 1213 වන ශ්‍රේණි විදුලි බලහා යන්ත්‍ර පද්ධති පොතේ තියෙන කැලතාව මම මේක මූලික විදුලි තාක්ෂණ කොටසට මම අරන් තියෙන්නේ මේ දෙක පොත් දෙක මික්ස් කරලා මම උගන්වන්නේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වන වෝල්ටියතාවයේ ක්ෂණික අගය කිසියම් අවස්ථාවකදී උපරිම බවට පත් වෙනවා. ඒ තමයි මේ උපරිම අගය. මේකට අපි කියනවා ධන උපරිම අගය. මේ කොටසට කියනවා ඍණ උපරිම අගය. ධන උපරිම අගය සහ ඍණ උපරිම අගය. මේ අගයට අපි හඳුන්වනවා මූලික විදුලි තාක්ෂණයේදී ET වල VP කියලා. මම කොළ පාටින් දක්වන්න VP මේ තියෙන්නේ VP මේ තියෙනවා ඍණ VP කොළපාට පැහැදිලිව පේනවද දැන් කරුවිනේ සම්පූර්ණ කොළ පේනද VP ලියන්නේ පාමුකුත් VP ඍණ VP මේකට අගයට අපි කියනවා වෝල්ටේජ් පීක් වැලියු voltage peak value මේකට vp නේ voltage peak value ඒකේ සිංහල තේරුම උපරිම අගය වෝල්ටියතාවයේ උපරිම අගය සමහර විට papers වල දෙනවා මේ උපරිම අගය වෙනුවට කුළු අගය මේ කුළු අගය දැන් මෙයා ළමයිට ප්‍රශ්න එක දැන් ගණන් ගන්න නැහැ නේද ප්‍රැක්ටිකල් වලට ගියව තමයි ප්‍රශ්නේ ඒ පොතේ දෙනවා කුළු අගය හොයන්න උපරිම අගය හොයන්න ඔක්කොම අමතක කරනවා බේසික් කන්සෙප්ට් අමතක කරනවා මේ වෙලාවට සමීකරණය පාවවද නැහැ දැන් හොඳට පාඩම් කරලාදී අවසාන මොහොත සමීකරණයක් පාවවද එහෙම වෙන්න බෑ අවසාන මොහොත දක්වා ප්‍රැක්ටිකල් ඉවරන වෙලාව දක්වා මේ අවශ්‍ය වෙනවා මේකේ සමීකරණ ප්‍රායෝගික පරීක්ෂණවලදී දෝලනක්ෂය ගණන් හදන්න මේවා උදව් වෙනවා ඒ නිසා අමතක කරන්න එපා හොඳින් මතක තියාගන්න විශ්වවිද්‍යාලෙ ගියත් අපේ විශ්වවිද්‍යාලෙදී මෙයාගේ බේසික් කන්සෙප්ට් ඉස්සරහට ඉගෙන ගන්න යන්න තියෙනවා ඒ වෙලාවට මේවා මතක තියාගන්න දාගන්න විශේෂ තරවක් කියලා
वोल्टियतावे अगय मोहतक पासा विनस्वीमत बाजने भी वोल्टियता क्षणिक अगय वोल्टियता क्षणिक अगय वरहंग वोल्टेज इंस्टेंट वैल्यू वी आई वाली हमें वोल्टेज इंस्टेंट वैल्यू क्षणिक आगे अरे क्षणिक नोल्डस के लिए इंस्टेंट नोल्डस के आगे क्षणिक आगे वोल्टेज इंस्टेंट वैल्यू एक अर्थ कहते हैं ना वी आई लेस हैंडलिंग वेग वी आई लेस हैंडलिंग वोल्टेज इंस्टेंट वैल्यू वी आई आई क्या इंस्टेंट के ना दास है नमक वोल्टेतावे ऊपरी मोड आगे मतलब वोल्टेतावे ऊपरी मोड आगे है वरहां ने तुले कुलू आगे ऊपरी मागे है वरहां ने तुले कुलू आगे है इंग्लिश में लिया करना वोल्टेज पीक वैल्यू वीपी लेस हदुनवाई वीपी लेस हदुनवाई वोल्टेज पीक वैल्यू वीपी लेस हदुनवाई අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවන්ට මතක් කරන්නේ ET අපි 2015 ඉඳන් උගන්වනවා මේ සිලබස් එකේ හැම කොටසක්ම හැම තැනක්ම උගන්වලා තියෙනවා අත්දැකීම් තියෙනවා මේ හා සම්බන්ධයෙන් ඒතර ඔබ අනිත් විෂයත් සමග ගලපද්දී අපේ විෂය තියෙන ගණන් විතරක් නෙවෙයි ඔබ පාස් පේපර්ස් ලෙස අවධානය යොමු කරන්න තනිකර තියරි ගොඩක් තනිකර තියරි ගොන්න MCQ 50 ගණන් හදන්න සුළු කරන්නදී MCQ 10ටත් වඩා අඩු ප්‍රමාණය අනිත් සියල්ලම සිද්ධාන්ත अध्यार प्रकाश डिपार्टमेंट तो लपोत तले न्यायन संबंधे नियमयन संबंधे अंतर संबंधता संबंधे वाक्य सहित प्रकाश कुड़ा कुड़ा आतिर कारणा कुड़ा गैब्बल आतिर कारणा वेन वचन वाली विभागे प्रोफेसर महाचार्य रहन आने को मैं खड़पाड़ कर लामेट मैं करना दे मैं करना बोला हर एक विषय अवबोध कर गाना दारू इतना हर एक अवबोध कर गाना कंसेप्ट संकल्प ऐसा संपूर्ण सिद्धांत इकमन तीवर कर गाना ඒ සිද්ධාන්ත ඉවර කරගන්න අතරේ පාස් පේපර්ස් රචනා ප්‍රශ්න වලට යොමු වෙලා ඒවා ලියන ආකාරය ගණිතමය ගැටලු සුළු කරන ආකාරය ඉගෙන ගත්තොත් තමයි ඒ සාමාර්ථයක් කරා යන්න පුළුවන් නැත්නම් ඒ සාමාර්ථයේ සිහිනයක් පමණයි හරි ආවට ගියාට ක්ලාස් ඇවිල්ලා දවසක් එනවා ඊළඟ දවසේ එන්නේ නැහැ අර පන්තිර යනවා මේ පන්තිර යනවා ඒ පන්තියෙන් මේ පන්තිර මාරනවා එහෙම කරන්න එපා මේ අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ට මේ කියන්නේ SFT පන්තිය තියෙනවා අපේ මේ ස්ථානේ ED පන්තිය තියෙනවා IT ගුරුවරු හොඳ විශාල ප්‍රමාණයක් ඉන්නවා හරි පද තුනක් තෝරාගෙන නිවැරදි පිළිවෙලට හැමදාම නොකඩවා දිග දිගට සම්බන්ධ වීම සිදු වෙන්න දැන් අලුතෙන් ඇවිල්ලා දරුවන්ට තමයි මේ කියන්නේ ඔකේ ඒ වගේම මෙතන තියෙනවා ධන උපරිමයක් මෙතන දෙනවා ඍණ උපරිමයක් මේ ධන උපරිමය සහ ඍණ උපරිමය දෙකේ එකිනෙකට කොනා වෙනවද සමාන වීම සිදු වෙනවා මේකට අපි කියනවා VP කියලා මේකට කියනවා කවුද ඍණ VP අනිවාර්යයෙන් ධන VP සහ ඍණ VP දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වුණාට අගයන් දෙක සමානයි ලියන්න මේ ධන උපරිමයක් සහ එකටම ඡේදය මේ ධන උපරිමයක් සහ ඍණ උපරිමය ධන උපරිමයක් සහ කියන එකට VP දාගන්න වරහන් ඇතුලේ ඍණ උපරිමයක් කියන එකට දාගන්න ඍණ VP යෙන් සමන්විත වීම निरीक्षण
මේකෙන් අදහස් කරනවා peak to peak voltage peak to peak voltage සිංහල තේරුම ශීර්ෂාන්තර වෝල්ටියතාව මතක මේකට කියන්නේ ශීර්ෂාන්තර වෝල්ටියතාව ශීර්ෂාන්තර ශීර්ෂ දෙකක් අතර ශීර්ෂ දෙකක් අතරේ අතර පවතින වෝල්ටියතාව VPP මේ VPP අගය ඔසිලොස්කෝප් එකේදී යොස් කරනවා ඔසිලොස්කෝප් එකේදී අපිට කෙලින්ම ලැබෙන්නේ VPP අගය ඔය එතකොට ප්‍රයිම පරීක්ෂණ කරනකොට ඔන VPP අගය කොහොමද ආවේ කියන එක තේරුම් ගන්න ඕනේ VPP අගය VPP අගය සමානයි සිරස් කොටු ගන්න වැඩි කිරීම වෝල්ටියතාව බෙදුම් ස්විච යොදා ඇති ස්ථානයේ වැඩි කිරීම ශක්තිය විශාලනය කියලා සමීකරණයක් තියෙනවා ඒ සමීකරණය දාලා ගත්තාම VPP අගය ලැබෙනවා ඒ VPP අගය අරගෙන තමයි VRMS අගයන් VP අගයන් මැනුවලි සුළු කරලා පෙන්වන්න තියෙන ප්‍රායෝගික පරීක්ෂණවලදී එනිසා තියරිය මතක තියාගන්න තියරිය නැතුව අපිට යන්න ගණන් වලට යන්න බෑ හරියටම සිද්ධාන්තය අවශ්‍යයි ඊට වල හරි කියන්න ඊළඟ තත්ව ධන උපරිමය සහ ඍණ උපරිමය අතර ධන උපරිමය සහ ඍණ උපරිමය අතර වෙනස ධන උපරිමය සහ ඍණ උපරිමය අතර වෙනස ශීර්ෂාන්තර වෝල්ටියතාව ශීර්ෂාන්තර වෝල්ටියතාව peak to peak voltage ඉංග්‍රීසි වචන තියෙනවා peak to peak voltage වරහන් තුලේ VPP ලෙස හඳුන්වයි VPP ලෙස හඳුන්වයි peak to peak voltage VPP ලෙස හඳුන්වයි ඊළඟට අපිට සම්බන්ධතාවයක් මේ ව්‍යුත්පන්න වෙනවා මේ VPP අගය බෙදුව දෙකෙන් එක කාට සමාන වෙනවද VPP මේ VPP අගයක් දීලා තිබ්බොත් එක හරියට දෙකෙන් බෙදුවාම එක කාට සමාන වෙනවද VPP ට සමාන වෙනවා ඒ නිසා දෝරණේක්ෂය භාවිතා කරනකොට මේ VPP අගය හොයාගෙන එය දෙකෙන් බෙදලා ගන්න දෙකෙන් බෙදලා ගත්තා VP අගය ඒ VP අගය අපි ඉස්සරහට කතා කරනවා මූල දෙකෙන් බෙදුවාම වර්ගමධ්‍යන මූල අගය VRMS අගය අපිට ලැබෙනවා එතන මේ අපි මේ පද්ධතිය කතා කරන මේ පාඩමේ කතා කරන තුන්වන සමීකරණය විදිහට දාගන්න VPP බෙදීම දෙක සමානයි VP VPP බෙදීම දෙක සමානයි VP දැන් බලන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ලෙස ප්‍රත්‍යාවර්ත ධාරාවේ වෝල්ටියතාවය බිඳුවෙන් පටන් ගන්න ධන උපරිමය කරා ලං වෙනවා ධන උපරිමය කරා ලං වෙලා ආය බිඳුව වෙනවා ඍණ උපරිමය වෙනවා නැවත බිඳුව වෙනවා මේ ධන අර්ධයෙන් සහ ඍණ අර්ධයෙන් සැදුම් ලක් මේ කොටස මේ තියෙන්නේ ධන අර්ධය සහ ඍණ අර්ධය අපි කියනවා පූර්ණ චක්‍රයක් මොකද මේකට කියන්නේ පූර්ණ චක්‍රයක් ලස්සන නම් දෙකක් එහෙම නැත්නම් තවත් නමක් කියනවා මේකට පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් ප්‍රත්‍යාවර්තනයක් පූර්ණ චක්‍රයක් කියවත් පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් කියන මොකක්ද අර්ථ දක්වන්නේ වෝල්ටියතාව බිඳුවේ සිට ධන උපරිමය දක්වා ලංගන නැවත බිඳුව වෙනවා ඍණ උපරිමය වෙනවා නැවත බිඳුව වෙනවා ඒක බහන්න පුළුවන් ඇයි සර් මේවා දෙන්නේ නෝට් එකට දෙන්නේ ඇයි ඔක කොහොමද නිකන් කියලා පස් රූපය අඳගත්තාම සමීකරණ ටික ලියන් ගියාම ඇතිනේ කියලා. ඊදි পেපර් එකක් අරන් බලන්න. මේ වගේ රූපයක් දීලා পেපර් එකට ඒ රූපය හා සම්බන්ධ යටින් ප්‍රකාශ දෙනවා තුනක්. A B C කියලා ප්‍රකාශ. ඒ ප්‍රකාශවල තියෙනවා මම ඔය කියපු පූර්ණ ප්‍රත්‍යාවර්තනයේ අර්ථ දැක්වීම වෙනත් ආකාරයක. මේ අතර අන්තර් සම්බන්ධ ගන්න. VPP අගය ගැන අහනවා. යටින් පහලින් අහනවා. පහත් දක්වන ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශ වන්නේ අසත්‍ය ප්‍රකාශ වන්නේ නම් මේ සිලබස් එක ඇතුලේ තියෙනවා. දැන් අපි මේ සිලබස් එක කවුරුදු ගානක් උගන්නු නිසා දන්නවා. මේ සිලබස් එක කියව යනකොට හදන්න පුළුවන් ප්‍රශ්න ඔළුවට නිර්මාණ විශාල ප්‍රමාණයක්. මේ අපේ තියෙන ඔළුවේ තියෙන ගබඩාවෙන් අපි ප්‍රශ්න හැදුවනම් පොත්පත් පුරවල ප්‍රශ්න දන්නවා. නමුත් අපිට හදන්න වෙලාවක් නැහැ අපි එහෙම හදන්න යන්නේ නැහැ. පුළු පුළුවන් විතර හද හද දෙනවා. මැවෙනවා ප්‍රශ්නේ. අපිට මෙහෙම මැවෙනවා නම් ප්‍රොෆෙසර්ට කොහොම ප්‍රශ්න මැවෙනවද? අවුරුදු 55 කට ප්‍රොෆෙසර් කොච්චර ප්‍රශ්න මැවෙනවද? ඒ නිසා මේ චූටි චූටි කොටස් අතර විශාල විදිහේ ප්‍රමාණයක් හිතාගන්න බැරි ප්‍රශ්න උඩ කොටස්සනේ හදන්න පුළුවන් ඒ නිසා
කටපාඩම් කරන්න එපා හැමෝගෙම ඉල්ලන්නේ හොඳින් අවබෝධ කරගන්න එහෙම නොත් තමයි මේ විශ්ේ ඇඟටවදී ආසාවෙන් ඉන්න අවස්ථාව ලැබෙන්නේ අලියා වෝල්ටියතාවය බිඳෙන් ආරම්භ වී ධනෝපරිම වී නැවත බිඳුව වී වෝල්ටියතාව බිඳෙන් ආරම්භ වී ධනෝපරිම වී නැවත බිඳුව වී ඉම්පසු ඍණ උපරිම වී ඉම්පසු ඍණ උපරිම වී නැවත බිඳුව වීමට අදාළ නැවත බිඳුව වීමට අදාළව කොටස නැවත බිඳුව වීමට අදාළ කොටස පූර්ණ චක්‍රයක් වරහන් ඇතුළ දා ගන්න පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් පූර්ණ චක්‍රයක් එහෙම නැත්නම් පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් ලෙස හඳුන්වයි පූර්ණ චක්‍රයක් පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් ලෙස හඳුන්වයි පූර්ණ චක්‍රයක් පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් ලෙස හඳුන්වයි දැන් ඔබ දරුවන්ට පේනවා මෙන්න මේ පූර්ණ චක්‍රය සිදුවන්න ගතවන කාලයක් තියෙනවා කිසියම් කාලයක් එයා කැපිටල් T කියලා කියනවා T මේ T කියනවා දෝලන කාලාවර්තය දෝලන කාලාවර්තය එහෙම නැත්නම් මේකට අපි කියනවා ආවර්ත කාලය ඔය කියන්නේ ඔය නම් භාවිත කරනවා ආවර්ත කාලය එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ටයිම් පීරියඩ් කියලා ඒ කියලා කියන්නේ පූර්ණ චක්‍රයක් සිදු වීමට ගතවන කාලය සමහර ඒවා වේගයෙන් සිදු වෙනවා මේක වෙනස් වීම වේගයෙන් සිදු වෙනවා අප කියමු ජනක යන්ත්‍රයේ සන්නායක කම්බිය වේගයෙන් කරකවනවා කියලා වේගයෙන් වෙනවා සමහර ඒවා හිමින් වෙනවා ඒ පූර්ණ චක්‍රයක් සිදු වීමට ගතවන කාලය දෝලන කාලාවර්තය ආවර්ත කාලය ටයිම් පීරියඩ් T කියලා හඳුන්වනවා දැන් මේ වගේ ටයිම් පීරියඩ්ස් අපිට ලැබෙන නිවස ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාවේ තප්පරෙන් 50 වාරයක් වෙනවා. මගේ චක්‍ර කීයක් වෙනවද? පූර්ණ චක්‍ර 50ක් වෙනවා. ඒකට 50 හර්ට්ස් කියලා දාන්න. මම ඒක කොටස ඊළඟට කතා කරන්නම්. 50 හර්ට්ස් කියලා කියන්නේ මගේ පූර්ණ චක්‍ර 50ක් වෙනවා. ඒකට කියන සංඛ්‍යාන්තය කියලා. මම තව පොඩ්ඩෙන් ඒක පැහැදිලි කරන්න. දැන් මෙලෙස පූර්ණ චක්‍රයක් සිදුවීමට ගතවන කාලය මෙලෙස පූර්ණ චක්‍රයක් සිදුවීමට ගතවන කාලය මෙලෙස පූර්ණ චක්‍රයක් සිදුවීමට ගතවන කාලය දෝලන කාලාවර්තය වරහන් ඇතුලේ ආවර්ත කාලය ටයිම් පීරියඩ් ලෙස හඳුන්වයි ටයිම් පීරියඩ් ලෙස හඳුන්වයි දෝලන කාලාවර්තය ආවර්ත කාලය ටයිම් පීරියඩ් ලෙස හඳුන්වයි කැපිටල් T ගැන අර්ථ දක්වන ඊළඟට අපි කතා කරනවා සංඛ්‍යාතය සංඛ්‍යාතය අපි එකට ඉංග්‍රීසියෙන් කියනවා frequency 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 එක මේක අපි අර්ථ දක්වන්නේ මෙන්න මේ ආකාරයෙන් f frequency කියන අදහසින් frequency frequency කියලා කියනවා තප්පරයක් තුලදී සිදුවන පූර්ණ චක්‍ර සංඛ්‍යාව දැන් අපේ නිවසේ සංඛ්‍යාතය කියද 50යි තප්පරයක් ඇතුලේ ඒ වගේ වක්‍ර කීයක් වෙනවද 50ක් වෙනවා සංඛ්‍යාතය හරි ලියන්න ඒකක කාලයකදී වරහන් ඇතුලේ තප්පරයකදී ඒකක කාලයකදී වරහන් ඇතුලේ තප්පරයකදී සිදුවන පූර්ණ චක්‍ර සංඛ්‍යාව සංඛ්‍යාව පූර්ණ චක්‍ර සංඛ්‍යාව
සංඛ්‍යාතය වරහන් ඇතුලේ frequency less හැඳින්වේ දැන් මේ මයින් එකකය මොකද්ද hertz h is a capital x capital x is a good outlet මයින් එකක hertz less හැඳින්වේ දැන් මේ සංඛ්‍යාතය සහ දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය තමයි F සමානයි 1 යට t. F සමානයි මොකද්ද? 1 යට t. මේ මේ සමීකරණ අංක 4. සමීකරණ අංක 4. F සමාන 1 යට t. right. දැන් උදාහරණයක් විතර ගමු. සංඛ්‍යාතය 50යි. මේ අපේ නිවසර ලැබෙන සංඛ්‍යාතය 50යි. දැන් මේ සංඛ්‍යාතය සහ මේක අතර සම්බන්ධතාවයේ t මෙතෙන්ට ගත්තහම f එක මෙතෙන්ට ගන්න පුළුවන්. මේ t මෙතෙන්ට ගත්තහම 1 යට 1 සමාන 1 යට 50යි. මම මේක බෙදනවා. බෙදශම 0.2යි. එක බෙදීම 50. 0.2යි 2යි. මේ මොනවාද ඉඳලා ලැබෙන්නේ? තප්පර seconds. තප්පරයකින් 0.02 කාලයක් වෙනකොට තාම ක්ෂණයක් මොකටද මේ දෙක සුක් කාලම කරනවද ආවර්ත කාලය සම්පූර්ණයි හරිනේ දැකල සුළු කරගන්න ඇටි t සමාන එකකට එහෙම නැත්නම් x සමාන එකකට t ඔය දෙකම එකයි එහෙම නැත්නම් tf f ගුණ කිරීම t සමාන එකයි tf ගෙන් ගුණ කරාම එකක් මොකක් වෙනවද එකට සමානයි f t ගෙන් ගුණ කරාම එකයි f සමාන එකකට t එහෙම නැත්නම් t සමාන එකකට මෙතන සුළු කරලා ගැනීම හැකියාව ආර්ථ කාලයේ සේවීම හැකියාව හරි ක්ලාස් එකේදී දෝල් ලෙක්චර් ප්‍රැක්ටිකල් එක ඔව් අපි ඉදිරියේදී දෝල් ලෙක්චර් ප්‍රැක්ටිකල් එක ඔන්ලයින් හරහා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ඊට පස්සේ දැන් මේ ප්‍රත්‍යාවර්ත ධාරාව අපි හඳුන්වන්න ගියා ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා මොකක් හඳුන්වන්න ගියාමද මේ ප්‍රත්‍යාවර්ත ධාරාව හඳුන්වන්න ගියාම ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා ඒයි මේ මොහොතක් මොහොතක් පාසා මේ ප්‍රත්‍යාවර්ත ධාරාව මොනාවීමට භාජන වෙනවද වෙනස් වීමකට භාජන වෙනවා මේ ප්‍රත්‍යාවර්ත ධාරාව වෙනස් වීමට භාජන වෙනකොට මේකට මොකද දෙන නම අගය දැන් අපේ නිවසර ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව අපි කියන්නේ 230 කියලා මොකද්ද මේ 230 මේ 230 හැවිල්ල මධ්‍ය නගයක් මොන නගයක්ද මධ්‍ය නගයක් ඒ මධ්‍ය නගය විශේෂ මධ්‍ය නගයක්
वर्ग मध्यन मूल अगय अरे वर्ग मध्य वोल्टेज रूट मीन रूट मीन स्क्वायर वैल्यू वर्ग मध्यन मूल मूल स्क्वायर वर्ग मध्यन मूल रूट मूल मीन मध्यन वर्ग मध्यन मूल कमाए रूट मीन स्क्वायर के लिए क्या है एक केटिकल लगेगा ना वहाँ के लिए वी आर एम एस कौन आ गया था वी आर एम एस पहले लेते वर्ग मध्यन मूल देंगे एक क्या ना अध्यापन प्रकाश डिपार्टमेंट में पुती पुरी हैंडिंग नहीं मत दियो इधर माय मैं वोल्टेज जगह इतना शनि का अज्ञान टिकर शनि का अज्ञान मोहतात 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 पास आ गया ना शनि का अज्ञान वर्ग कर लगा उधर देर होगा ना वर्ग कर लगा वर्ग कर ले यार मध्य ना क्या करना मध्य ना क्या रखना आय मूल एक करना मैं क्या संख्या ना मूल दाना यह ला संख्या तो बड़ा सिलेबस से कैसे पूरा संख्या ने उगाना पार ये संख्या उगाना ना पार्ट में बड़ा एडवांस किया पुकारने तक रहा बाग ताकर में संख्या ने हाईएस्ट टेस्ट बावित आकर में मेरा प्रकाश एक लगा ये प्रकाश है सुनो कर लगा हुआ वोल्टेज तावेशनी का अगे अंतिक वर्ग करना मध्य नहीं करना मध्य ना का मूल मेल से लैबिन मेल से लैबिन वोल्ट के तार शनि का आ गया वर्ग कर रहे यही मध्य रहेगे मध्य रहेगे ना इन पशुओं मूल अगे लबागत पीते इन पशुओं मूल अगे लबागत पीते ये वर्ग मध्यन मूल अगे वर्ग मध्यन मूल अगे वर्ण निकले वोल्टेज रूट मीन स्क्वायर वैल्यू वी आर एस वर्ग मध्यन मूल अगे रूट मीन स्क्वायर वैल्यू वर्ण निकले वी आर एम एस लेसा हम दूंगा अभी आ रहे हैं इस लेसर हम दूंगा नेतर मैं बी आर एम एस आगे मैं समीकरण में व्युत्पन्न कर लगा ना वहाँ वी आर एम एस समान है वी पी यात्र मूल दिखाए वी आर एम एस समान है वी पी यात्र बोला देखा है समीकरण नंबर एक क्या हाँ वहाँ मैं यार समान है वीपी आता बोला देखा है यार गाना मैं संबंध है वीपी कहाँ के मधुहा मतलब है ना मूल के मधुहा में कैंडल को बता कैंडल ඊළඟට බලන්න පුතේ මම මේ VP අගේ පැත්තකින් තියලා එක බෙදනවා මූල දෙකෙන් මොනවා මං කැලලකින් බෙදනවා එක බෙදීම දැන් මේ කියන එකට මූල දෙක අගේ කියද 1.414 බෙදුවා මට ලැබෙනවා 0.7 0.7
එන එකට මූල දෙක වෙනුවට ලියන්න පුළුවන් මට 0.7.7 වැඩි කිරීම VP මේ අගය සමාන වෙනවා කාටද VRMS එකට කාට සමාන වෙනවද VRMS එක සමානයි 0.7.7 VP මේ සමීකරණ අංකය කියලාවට පස්සනවද 6 එතන වර්ග මධ්‍යන මූල අගය ආකාර දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන් මොකද්ද ඒ ආකාර දෙක VRMS සමානයි VP අට මූල දෙකයි VRMS සමානයි 0.7.7 VP ඔය දෙකම ලියන්න තොර මේ අගය තමයි බහුල වශයෙන් අපි ඔය 230 කියලා භාවිතා කරන්නේ විභාගෙදි මේ ආකාරයෙන් අහන්නත් පුළුවන් විභාගකට මේ ආකාරයෙන් අහන්නත් පුළුවන් ඔය ආකාර දෙකෙන්ම අහන්න පුළුවන් හරි මොකක්ද ඊළඟට තියෙනවා තව වෝල්ටියතාවයේ මධ්‍යන අගය එහෙම නැත්නම් වෝල්ටේජ් ඇවරේජ් වැලියු එක වෝල්ටේජ් ඇවරේජ් වැලියු එක මේකට අපි කියනවා VAV මේකට කෙටියෙන් කියනවා මොකද්ද VAV AVA හරි මේ VAV අගය ප්‍රකාශ කරනවා VAV අගය ප්‍රකාශ කරනවා VP දැන් කලින් බෙදුන එකගෙන් 5 ගෙන් දැන් 5 ගෙන් බෙදන්නේ මේක වැඩි කරලා sorry මූල දෙකෙන් බෙදුවේ දැන් දෙකෙන් වැඩි කරලා කාගෙන් බෙදනවද 5 ගෙන් බෙදනවා දෙකෙන් වැඩි කරලා 5 ගෙන් බෙදනවා එතකොට මේ සමීකරණ කීය බවට පත් කරනවද 6 සමීකරණ කීයද 6ද 7ද 6ද 7ද 7 7 වන සමීකරණය 7 VAV සමානයි දෙකක් VP යට 5 ඊළඟට තවත් මම ගන්නවා දෙක බෙදනවා කියනද 5 ගෙන් 3.14 බෙදනවා 0.63 0.63 මේක සමීකරණ අංක කී විදිහට ගන්නවද 8 වන සමීකරණය විදිහට ගන්නවා මේක සමීකරණ අංක 7 මේක 8 VAV සමාන 0.63 VAV සමාන දෙකක් VP යට 5 VAV සමාන 0.63 කොහෙද දැන් මම මේක ලකුණු කරාම මේ ධාරාවේ ඔන්න මෙහෙම එකක් නැහැ දැන් මෙතන තියෙන්නේ මොකක්ද V RMS අගය යට තියෙනවා V average අගය හරි ඇයි මේ V RMS අගය උඩට ගියේ V RMS කියන්නේ 0.7.7 VP V average කියන්නේ 0.63 VP 0.7.7 වැඩිලා තමයි VRMS අගිරේ. VP අගේ 0.63 ගොඩලා තමයි කවුද ලැබෙන්නේ? V VAV අගේ ලැබෙන්නේ. එනිසා VRMS අගේ VAV අගේට වඩා VAVERAGE අගේට වඩා අරමක් ඉන්ද්‍රියෙන් තමයි උඩින් තමයි ඉන්නේ. හරිනේ? right මේ දෙක අරගන්න. මේ දෙක අරගන්න. අද දවසට මේ කොටස නිමාවට පත් වෙනවා